සුබ සන්ධ්‍යාවක්. කොබ සවස හය ඉති අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම දිනෝෂී දීරසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සන. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය. මරණ දඬුවම ගැන ජනපතිගේ ප්‍රකාශය. මරණීය දඬුවම් එපා එපා කියලා කෑ ගහන්න පටන් ගත්තා. එන්ජිඕ කාරෙන්ගේ වුණාවට කට්ටියක් උසාවී ගියා. මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට. දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත්‍ර ආරම්භයි. ගෝඨාගෙන දුමින්දගෙන් ප්‍රකාශයක්. ඩොකියුමන්ට් එක තියනනම් මේ ඩොකියුමන්ට් එක එළියට දාලාගෙන තියෙන මේ හංගන්දයක් නෙමෙයිනේ. යුත්ත පුරවැසිභාවය අයින් කරගන්න ඒ බාර දුන්න ඩොකියුමන්ට් ටික ලැබුණයි කියන ලියුම පමණයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව තාමත් තියෙන්නේ. කොටස් වෙළඳපොළ වාර්තාගත ලෙස ඉහළට. ඓතිහාසික මහනුවර දළදා පෙරහැර සඳහා කප කැපීමේ චාරිත්‍රය අලුත්නුවර ශ්‍රී දැඩිමුන්න දේවාලයේදී සිදු කෙරුණා. වසර සිය ගණනක් ඈතට දිව යන මෙම චාරිත්‍රය අද ආරම්භ කෙරුණේ අලුයම 4:33ට යෙදුණු සුබ මොහොතිනුයි. අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට මංගල හස්තියා පිට මහනුවර මහා විෂ්ණු දේවාලය කරා කප රැගෙන යාම සිදු කෙරුණා. ඒ මහනුවර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් දවුල් බෙර, තම්මැට්ටම් වාදන සහ දජ පතාක සහිත පෙරහැරකින් කප රැගෙන යාම සිදු කෙරුණා. අද පස්වරු 4ට යෙදුන සුබ මොහොතින් සිව්මහා දේවාල වෙත කප බෙදා දුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හෙට කප් සිටුවීමෙන් පෙරහැර ආරම්භ කරනවා. මේ සම්බන්ධයෙන් ITN වෙත අදහස් පළ කළ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා. මන්නතුවාස්කිරි උභය මහාවිහාරයේ අතිපූජ්‍ය මහානායම්පාණන් වහන්සේලා දෙනමගේ අවවාද අනුශාසනා පිළිපදෙමින් මෙවරත් ඇසළ පෙරහැර මංගල්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය වෙලා තිබෙනවා. මෙහිදී සිව් මහදේවාල බස්නායක නිලමේතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මාස 2 දින අලුයම 5:10ට යෙදෙන සුබ මොහොතෙන් සිව් මහදේවාලයන්හි කප් සිටුවීම සිදු වෙනවා. ඉන් අනතුරුව අගෝස්තු 2 සිට අගෝස්තු 4 යන දින සීමාව තුළ සිව් මහදේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පවත්වනවා. පළමු කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩෙන් ඉක්මව දළදා වීදියට ප්‍රවිෂ්ට වීමෙන් ආරම්භ වෙනවා. අගෝස්තු 5 සිට අගෝස්තු 9 දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරනවා ඇත. අගෝස්තු 10 සිට අගෝස්තු 14 දක්වා පුරා දින 5 රන්දෝලි පෙරහැර වීදි සංචාරණය කරන අතර අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 14 දින පෝ දිනයේදී වීදි සංචාරය කිරීමට නියමිතයි. එවැගේම පසුදා උදෑසන සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් ගැටඹේ තොටේදී දිය කපීමේ මංගල්‍යය සිදු වෙනවා. ඉන් අනතුරුව දිවා පෙරහැර පවත්වා පෙරහැර ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහැර නිමා වීමට නියමිතයි. මෙවරත් පෙරහැරේ විචිත්‍රවත් භාවය රැකගනිමින් එහි අලංකාරත්වයට විශාල අලියතුම් ප්‍රමාණයක් සහභාගී වෙනවා. එවැගේම බාලක, තරුණ, ජව සම්පන්න, වයෝවෘත කියන මේ කාණ්ඩ තුනකින් සමන්විත වූ කලාකරුවන් පෙරහැරට සහභාගී වෙනවා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරට සහභාගී වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ පෙරහැර රාජකාරිය සඳහා බුද්ධ්‍යංශ නිලධාරීන්ුත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඇතුළුව යොදවනු ලබන සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව 7000කට අධික වෙනවා. බෝම්බ නිෂ්ක්‍රිය සහ සෝදිසි කිරීමේ කණ්ඩායම් වගේම ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ යතුරුපැදි කණ්ඩායම්ද යෙදවීමට නියමිතව තිබෙනවා. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ ජනතාව වෙත සමීප කරමින් ශ්‍රී ලංකීය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙසපත් වූ ITN මාධ්‍යාලය මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය ජනතාව වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය අගෝස්තු 5 සිට 15 දක්වා. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එනුව නව පෙරමුණ මේ මස 5 ඉස්සර වශයෙන්ම පිහිටුවීමට පක්ෂයේ අනුමැතිය ලැබුණා.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අර්වේගා මන්ත්‍රීදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැතුණා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යරුන් වන මංගල සමරවීර මලික් සමරවික්‍රම, කබීර් හෂිම්, තලතා අතුකෝරළ, රවින්ද්‍ර සමරවීර යන මහතුරුන් ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා. මේ අතර කැබිනට් නොවන අමාත්‍යරුන් වන අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ යන මහතුරුන් සන්ධානයට එරෙහිව අනවශ්‍ය ලෙස කලබලකාරීමින්ම අශෝභන ලෙස හැසිරී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට දැඩි අවවාද කර ඇති අතර සභාව තුළ හැසිරීමට ඉගෙන ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා. නවින් දිසානායක ජෝන් අමරතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යරුන් නවසන්ධානය පිහිටවීමේ වැදගත්කම දිගින් දිගටම පෙන්වා දුන්නා. එක්සත් ජාතික පෙරමුණ සමග දැනට සම්බන්ධ වී සිටින පක්ෂ නායකින් හා නව පක්ෂ නායකයින් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග නවසන්ධානය ඉක්මනින්ම පිහිටවන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යසම් මහතා කියා සිටියා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සන්ධානය පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. හැම දෙනාම එකඟතාවයට ආවා, විශේෂයෙන්ම සන්ධානයට එළඹීම පිළිබඳව. ඒ වගේම තවත් සංශෝධන කිරීම පිළිබඳව කීප දෙනෙක්ගේ විරුද්ධ මත තිබුණා. ඒ නිසා තීරණය කරා සංශෝධන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවට භාජනය කරලා ඒ සංශෝධන සහිතව පස්වෙනිදා මෙම සන්ධානය අත්සන් කරන්න. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මොනවද තීරණය? ඒ පිළිබඳව කිසිම සාකච්ඡාවක් නැහැ. විශේෂයෙන්ම අද කැඳවලා තිබ්බේ මේ පස්වෙන්ද අසංකරණ සන්ධානය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද කැඳවලා තිබුණේ. මේ ජනාධිපති අපේක්ෂකවරයෙක් පිළිබඳව කිසිම සාකච්ඡාවක් අපි තීරණය කරලා නැහැ. විශේෂයෙන්ම මේ සන්ධානය අසං කිරීමේ පසුව තමයි අනාගතයේ තීරණය වෙන්නේ. සන්ධානයට සුළු පක්ෂ කීයක් විතර එකතු වෙන්නේ? සුළු පක්ෂ නෙමේ, සන්ධානයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණත්, ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සහ තවත් පක්ෂ ගණනාවක් එකඟ එකතු වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව නවසන්ධානයේ පිහිටුවීම ලබන පස්වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණය සහ රටේ ඉදිරි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහතා ITN සංවාදයේ වැඩසටහන සමග අද රාත්‍රියේ එක්වනු ඇතී. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට විරුද්ධවන්නන් සිදු කරනුයේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට එරෙහිවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැතිතුමා පවසනවා. බණ්ඩාරවිල පැවති පුණ්‍යෝත්සවයකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අමරපුර සිරිසද්දම්බ වංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවීන් පිදුම් ලද පූජ්‍ය ගල්කුටගම සෝභිත ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම බණ්ඩාරවිල නගර ශාලා ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආදර්ශවත් පැවිදි දිවිය තුළ වසර 47ක් සපුරා ඇති සෝභිත ස්වාමීන් වහන්සේ වියත් ලේඛකයෙකු දවනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ කෘති කිහිපයක්ද ප්‍රකාශයට පත් කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබෙනවා. විහාරස්ථාන හතරක අධිපතිත්වයේ දරමින් සුවිශේෂී ආගමික සහ සමාජීය මෙහෙවරක නිරතවන පූජ්‍ය ගල්ගුඩගම සෝවිත ස්වාමීන් වහන්සේගේ කාර්යභාරය අගයමින් මෙම නව සංඝනායක පදවිය පිරිනමනු ලැබුවා. උන්වහන්සේ වෙත විජිනිපද පිළිගැන්වීම සිදු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. අද අපිට නොයෙකුත් අභියෝග තියෙනවා සමාජයක් විදිහට. ප්‍රබල අභියෝගයක් දූගීකම, දුප්පත්කම, ලිඩ රෝග. දුප්පත්කම සහ ලිඩ රෝග අපේ රටේ වැඩි වෙන්න හේතුව කුමක්ද? ලෝකයේ අනික් රටවල් වල වගේම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය. මත්ද්‍රව්‍ය පිළිබඳව අපි සටන අවුරුදු ගණනාවක් කරන්නේ. මරණීය දණ්ඩනය දෙන්න ඕනේ කියලා මම තීරණය කළේ. මේ සිදුවෙන අයහපත අසීමිතයි. ලංකාවේ හිරගෙවල් වල දාන්න පුළුවන් 24,500ක් විතර ඉඩකඩ අද ඉන්නවා පිරිලා. ඒ 24,500කට වැඩි ගාණෙන් අද දවසේ ඉන්න 15,000ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය නිසා වැරදිකාරයෝ සහ සැකපිට ඉන්නවා. මත්ද්‍රව්‍ය නිසා මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාරවලට පෙළඹෙවිච්චාය. අපරාධවලින් 99%කට පෙළඹෙන්නේ මත්ද්‍රව්‍ය. මරණීය දණ්ඩනයේ නියම වෙලක් මත්කුඩු ව්‍යාපාරයේ හිරගෙදර ඇතුළේ ඉඳන් කරනවා. ඒ නිසා තමයි අපි තද තීන්දුව ගත්තේ. නමුත් රටේ ඉන්න ලොකු මහත්තුරු ඔක්කොම ගෙවල් වල ඉඳන් පාරට පැනන වගේ පැනලා එක පාරට මරණීය දණ්ඩනය එපා එපා කියලා කෑ ගහන්න පටන් ගත්තා. එන්ජිඔ කාරෙන්ගේ වුණාවට කට්ටියක් උසාවී ගියා. දැන් ගිය සතියේ ඔබ දැක්ක ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මරණීය දණ්ඩනය අවුරුදු 16කට පස්සේ ක්‍රියාත්මක කළා. මුළු ඇමරිකාවේ ලෝක බලවතාට සිද්ධ වුණා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න.
මහා සංඝරත්නයේද මහජන නියෝජිතයන්ද සදහැවතුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. මේ අතර හපුතලේ තොටලාගල දෙමළ විදුහලේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමද සිදු වුණේ ජනාධිපතිතුමා අතින්. රුපියල් මිලියන 9ක වියදමින් මෙම පන්ති කාමර ගොඩනැගිල්ල සියලු පහසුකම් සහිතව ඉදිකර තිබෙනවා. එය සිසු අයිතියට පත්කිරීමේ අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කෙරෙනු අතර වතුකරේ උපාධිධාරී ගුරු ගැටලුව පිළිබඳවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුමාගේ අවධානය යොමු වුණා. අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභාව සමග සාකච්ඡා කර ඊට විසඳුමක් ලබා දීමටද අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කරගත්තේ නම් තොරතුරු සහිතව ජනතාව ඉදිරියේ අනාවරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ මත අදත් මාධ්‍යවල අපි දැක්ක ක්ලියර් වෙලා කියලා දාලා තිනවා. ඉතින් මම කියන්නේ මේක මේ හොරෙන් අර චුට්ට එළියට දාන්න නැතුව මේක ඉතාමත් පැහැදිලිව ඩොකියුමන්ට් එක තියෙනවනම් මේ ඩොකියුමන්ට් එක එළියට දාලාගෙන තියෙන මේ හංගන්දයක් නෙමෙයිනේ. හැබැයි මම දන්න තරමින් දුත්ත පුරවැසිභාවය අයින් කරගන්න ඒ බාර දුන්න ඩොකියුමන්ට් ටික ලැබුණයි කියන ලියුම පමණයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගාව තාමත් තියෙන්නේ. එවැනි ලියකියවිල්ලක් නිල ලියකියවිල්ල තියෙනවනම් හංගන්න නැතුව අඩුම ධර්ම 11 වෙනිදාවත්. 11 වෙනිදා නම කියනවා කියන්නේ නම කිව්වට වැඩක් නැහැ සුදුසුෙක් වෙන්න එපා. නම කියන ගමන්ම සුදුසුකම් තියෙනවා කියන එකත් ඔප්පු කරන්න කියලා අපි කියනවා 11 වෙනිදා වෙනකොට. මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 2 වෙනිදා පැවැත්වෙනවා සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මේ සමුළුව ඉතාමත් ගුණාත්මක බවෙන් ඉහළ රටට නව පණිවිඩයක් දෙන සමුළුවක් බවට පත් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ නායකයෝ ගැන කතා කරනවා, ජනාධිපතිවරණ ගැන කතා කරනවා. සියල්ලම පිළිබඳව අපි එහිදී අපේ මතය, අපේ පක්ෂයේ අදහස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපේ සම්මේලනයේ සමාජිකයන්ගේ එකඟතාවයෙන් තමයි අපේ අදහස් අපි ඉදිරිපත් කරන්නේ. මරණ දඬුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිකුඩු මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතායි. දෙවැනි යෝජනාව ගරු බඳුලාල් බණ්ඩාරිකුඩු මැතිතුමා පනත් කිරීම ඉදිරිපත් කිරීමේ අවසරයේ පාසඳන් පනත්පත් ඉදිරිපත් අවදිය යුතුයි. මරණ දඬුවම අහෝසි කිරීම සහ ආනුශංසික විධිවිධාන සැලසුම් පනත් කිරීම පතකි. ගරු කථානායකතුමනි, මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කිරීම පත මම ඉදිරිපත් කරමි. මේ යෝජනාව ඉස්තිරි කළ යුතුයි. ගරු බඳුලාල් බණ්ඩාරිකුඩු මැතිතුමා ඉදිරිපත් කළ පනත මම ඉස්තිරි කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය යටතේ මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව 2019 ජූලි 27 දිනදී අංක 2133 65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 2500 දීම නව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. 2019 අයවැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකීන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන ලෙසින් සැලකන සංස්ථා ව්‍යස්ථාපිත මණ්ඩල අධිකාරී යන ආයතනවල සේවකයන් වෙත මේ දක්වා එම රුපියල් 2500 ලබා නොදීම බරපතල අසාධාරණයක්. මෙම අසාධාරණයේ වහම නිවැරදි කරන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා. පිළිතුරු සැපිය යුතුව තිබෙන්නේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා පිළිබඳ කැබිනට් නොවන ඇමතිතුමා එතුමා විසින් ඉදිරිපත් කරපු පිළිතුර මන් සභාවට ඉදිරිපත් කරනවා. රාජ්‍ය සේවකයන්ට වැඩි කරනු ලබන වැටුප් දීමනා මෙම අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහාද ඒ ආකාරයටම ගෙවිය යුතු බවට එම ආයතනවල ප්‍රධානීන්ට නියෝග නිකුත් කිරීමේ නෛතික බලයක් මගේ අමාත්‍යාංශයට නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වුවත් මෙම ප්‍රශ්නයේ අදාළ විෂය භාර ගරු මුදල් ඇමතිතුමාගේ අවධානයට ඉදිරියේදී යොමු කිරීමට මා බලාපොරොත්තු වන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. මීට අමතරව පිහිටුවා ඇති පරිපාලක සභාව මගින්
පඩි වැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන තිබෙන බව දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි සිට පඩිපාලක සභා 6ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට සාපේක්ෂව පුද්ගලික අංශයේ සේවකයන් සඳහාද මාගේ අමාත්‍යාංශය මගින් වැටුප් වැඩි කිරීමට ඉහත ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙමි. පාස්කරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස් වුණා. කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප චමත්පීරිස් මහතායි. රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය අදාළ නඩුවමා කරනවා. ඊට අමතරව මහේසත් අධිකරණයේ ශශී වීරවංශගේ ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුව, විමල් වීරවංශ මහත්මයාගේ ව්‍යාජ ගමන් බලපත්‍ර නඩුව, ඊට අමතරව මහා අධිකරණයේ තිරානලස් මහත්මයා සම්බන්ධ නඩුවක්, උදේ ගමන්පිල මහත්මයා සම්බන්ධ නඩුවක් වැනි නඩු රාශියක් විශේෂ නඩු මෙහෙවන නිලධාරියෙකු වශයෙන් මා කරනවා. ඒ කරන්නේ අපගේ පෞද්ගලික ජීවිත සහ අනිකුත් දේවල් දැඩි කැපකිරීමට ලක් කළ මා විතර නෙවෙයි මේ සිටින සෑම නිලධාරියෙක් මේ කාර්යභාරය යෙදෙන්නේ. එතකොට අපි සෙනසු මේ නව නීතිපතිමාට දැන් සෙනසුරාදා දිනවල සෑම නිලධාරිය වැඩ කරන මේ පරණ තියෙන ලිපිගොනු අවසන් කරන්න. දැන් මෙතරම් කාර්යභාරයක් අපි කරමින් සිටියදී මේ අවිධිමත් අසම්පූර්ණ ගොනුවක් අපිට එවලා ඒ මත අපට දෝෂාරෝපණය කිරීම අතිශයින්ම කනගාටුදායක. මේ ගොනුව සම්බන්ධයෙන් සභාපතිතුමනි, MP 193 සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාගේ පුද්ගලික අවධානයටම කරලා මේ මහත්තයට කියලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න මේ වගේ සංවිධානය ගැන පරීක්ෂණයක් කරනවද කියලා. පොද මේ මෞලිකතුමා නිතරම අපිට ලියුම් ගෙවන්න නිසා වෙන ඒ වගේ හැම එවන්නේ නැහැ අපිට. එතකොට අපිට එවනවා අර සුමන්ත්‍රයන් මැතිතුමා කියපු මේක. මෙන්න මේකයි ස්වාමීනි, මේකද මේ තෞහිද් ජමාත් ගැන එවන අපේ විමර්ශන ගුණුව. මේක තමයි අර ඒ ෆයිල් නම්බර් එක WR 8/2014 අපිට වෙන උපදේශ ගුණුව මේකද? මේකෙන් පුළුවන් තෞහිද් ජමාත් එක තහනම් කරන්න. දැන් එහෙම නැත්නම් සහලන් වත්තරන් ගුණුව බලන්න මේකෙන්. මේකේ තියෙන්නේ මොකද්ද සර්? මේකේ තියෙනවා ඔහුගේ Facebook පොතෙන් ගත්ත පින්තූර ටිකුයි කතා දෙකුයි. ඊට පස්සේ මෙන්න අද වෙනකොට මෙන්න දෙවැනි එක. මේක දෙවැනි එක. නම්බරේ WR 8/2014 වෙන දෙවැනි ගොනුව. ඒකෙම දෙවැනි ගොනුව. වොලියුම් 2. හරි. එතන මෙන්න එක සභාපතිතුමනි මෙන්න දෙක. මේකෙනුත් කියනවා අර ධන්නේ සංග්‍රහයේ මේ අරද නඩු දාන්න පුළුවන්. දැන් මේ අයට නඩු දාන්න අපෙන් අහා ඉන්නවද අත්තඩම් ගොඩ ගන්න. මේ කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂය. ත්‍රස්තවාදීන් නම් ත්‍රස්ත විමර්ශන කොට්ටාෂය වහම අත්තඩම් ගොඩ ගන්න ඕනේ. කාගෙන්වත් අහා ඉන්න දෙයක් නැහැ ස්වාමීනි. වහම් පියවර ගන්න ඕනේ සම්බන්ධයෙන්. එහෙම මුකුත් නොකර මේ වගේ කොළ ටිකක් එවලා අවිධිමත් මලගොනුවක් එවලා අපිට කියලා පියවර ගන්න කියලා. ඊට පස්සේ ඒක මලගොනුවක් කියන්නේ සර් දෙවෙනි ගොනුව එවනා CD 14ක් අපිට අහන්න කියලා. දැන් මේක අහලා ජාතින් අතර අසමගියක් ඇති වෙනවා කියලා පිළි අරගෙන අපි මේක මේ නඩුවක් දාන්න. එතකොට මමනේ සාක්ෂි දෙන්න ඕනේ. දැන් මේක මේ මහජන ප්‍රතිසමක් කියන්නේ මම කරන නඩුවක්වත් මුකුත් නෙවෙයි. නමුත් මේක කියෙව්වහම මේක අපේ ඇඟට වදිනවා. අපේ හදවත දැන්නම් ප්‍රශ්නයක් තියනවා කියලා. ඉතින් මේක සමහරට මට නිතරම මතක් වෙන ඇත්තටම. මේ බෝම්බිකේ දවසේ මට මතක් වුණා අපිට මේකට මිරිඩියක් කරන් තිබ්බ නේද කියලා. මේ ගෙනල්ලා මේ පොලිස්පතිවරයා ගෙනල්ලා මොකක් හරි මිරිඩි හිර කරන් තිබ්බ නේද කියලා මේක වළක්වා ගන්න. මොකද මේ සියලුම අය නිහඬ විදිහට නිසා මේ ප්‍රශ්නේ ඇති වුණේ. කොටස් වෙළඳපොලේ අගයන් වාර්තාගත ලෙස ඉහළ කොස් තිබෙනවා. පසුගිය 28 වනදා සිට ඊයේ දක්වා මෙම ඉහළ යාම පෙන්නුම් කරන බවයි කොටස් වෙළඳපොලේ තොරතුරු නිලධාරී තරංගා කරුණාරත් මහත්මිය සඳහන් කළේ. පසුගිය මාසයේදී ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා. එනම් ජූලි මාසයේදී මිල දර්ශකයන්හි සෑහෙන ලොකු වර්ධනයක් තිබ්බා. සියලු කොටස් මිල දර්ශක ඒකකය 563.06කින් සහ SMP ශ්‍රී ලංකා විස දර්ශකය 486.89කින් ජූලි මාසයේ ඉහළ ගියා. එනම් ප්‍රතිශතයක් ලෙස ගත් කළ 10.48කින් සහ 19.5% ප්‍රතිශතයකින් ඉහළ යාමක් දක්නට ලැබුණා. එසේම සියලු කොටස් මිල දර්ශක අගය 2012 සිට මෙතෙක් වාර්තා කළ ඉහළම මාසික වර්ධනය මෙම මාසයේදී වාර්තා කිරීමට හැකි වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 3 දෙනෙකු අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටයි ඉදිරිපත් කෙරුණේ. දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් ලබන 8 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පරීක්ෂණවල ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පොලිසියට නියෝග කළේ. මාධ්‍යවේදී කීත් නොයර්ට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ නඩුවද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුවා. මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියටද සැකකරුවෙකු වන යුද හමුදා බුද්ධ්‍යංශයේ ලලිත් රාජපක්ෂ නායක මෙම නඩුවේද සැකකරුවෙකු වනවා.
අධි තාක්ෂණික සන්නිවේදන තාක්ෂණයේ ඔස්සේ කීත් නොයාර් මහතා වෙත හඳුනා ගැනීමේ පෙරටුවකට ඔහු අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී මුහුණ විවෘත කර රැගෙනීම සම්බන්ධයෙන් විත්තීය නීතිඥවරුන් විරෝධය පළ කළා. ඒ පිළිබඳ තීන්දුව අගෝස්තු 6 වෙනිදාට කල් තැබුණා. ලබන 18 වෙනිදාට රජයේ වසර 4ක් පිරීම නිමිත්තෙන් සාම්ප්‍රදායික ශිල්පීන්ගේ අලෙවිසල් සහිත ගම්මානයක් තිස්සමහරාම කාවන්තිස්ස පුරදී විවෘත කරන බව රාජ්‍ය මාත්‍ය බුද්ධික පත්‍රයට මහතා පවසනවා. අරලීගා මන්දිරයේ පැවති මාතේ හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ඉදිරි මාස 6 ඇතුළත ලංකාවේ තවත් වැදගත් ජාතික ප්‍රතිපත්ති තුනක් අපේ අමාත්‍යාංශයට අදාළව අපි ජනගත කරනවා. ජාතික කර්මාන්ත ප්‍රතිපත්ති, තෘතීක අධ්‍යාපන ප්‍රතිපත්තිය, අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය හඳුන්වලා දෙන්නට කටයුතු කරනවා. එම දකුණු ආසියාවේ විශාලම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් අගෝස්තු මාසේ 20 වෙනිදා විවෘත කරන්නට නියමිතව තියෙනවා. දකුණේ සංචාරක පිරිස් ඉලක්ක කළා. අපි සංචාරක හෝටල් පාසල් පද්ධතියක් ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ඊළඟ හෝටල පාසල විවෘත කරන්නට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ 18 වෙනිදා රජයට වැදගත් දවසක්, රජයට අවුරුදු 4ක් පිරෙන දවස. එදාට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන අපි තිස්සමහාරාම කාවන්තිස්සපුර අපි විවෘත කරන සම්ප්‍රදායික ශිල්පීන්ගේ අලවිසල් සහිත ගම්මානය. එන දේශීය වේවා විදේශීය වේවා සංචාරකයන්ට නිෂ්පාදනය කරන ආකාරය දකිමින් අලවි කරන ක්‍රමවේදයකට තමයි අපි යන්නේ. දිස්ත්‍රික් කිහිපයක රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 397 දෙනෙකු සඳහා සංවර්ධන නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙම පිරිසට පුහුණුව ලබාදීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරප්පාඩු පවතින රජයේ ආයතනවලට අන්‍යුක්ත කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විද්‍යාගුරුවරුන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. කෘෂිකාර්ම ගුරුවරුන්ගේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ධීවර ශාස්ත්‍රයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක්, කෘෂිකාර්ම ශාස්ත්‍රයේ පුරප්පාඩු තියෙනවා. IT සෙක්ෂන් එකේ පුරප්පාඩු ගොඩක් තියෙනවා. ඒ අයට හොඳ පඩියක් හම්බ වෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා. රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් ඇති කළ යුතු වෙනවා. රටක් ඇටියෙ අපේ ශ්‍රම බලකාය පුහුණු කරන්න වෙනවා. රටට විතරක් නෙමෙයි ලෝකෙට පුහුණු කරන්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට අනාගතයේ ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ අධ්‍යාපනයත් එක්ක. රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ම නියෝජනය වන පරිදි 1185 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. උපාධි ලබාගෙන වසර ගණනාවක් ගත වුවද තමන් කෙරෙහි මෙතෙක් කිසිවෙකුත් අවධානය යොමු කළේ නැති බවයි උපාධිධාරීන් ප්‍රකාශ කළේ. ඒ ලැබූ අධ්‍යාපනයට සේවාවක් කරන්න මෙලෙස අවස්ථාව ලැබීම පිළිබඳව අපි මේ මොහොතේ සතුට ප්‍රකාශ කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මේ විදිහට රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම පිළිබඳව අගමැතිතුමාට ඒ වගේම වත්මන් රජයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් සතුටුයි රැකියා නොලද මෙවන් පිරිසකට යථා කාලයේදී රැකියා ලැබේ කියලා මම විශ්වාස කරනවා. සතුටුයි. ඉතින් කාලයත්තිසි බලන් ඉඳලා ඔබ දීපගෙන 2015 පෙබරවාරි මාසේ තමයි අවුට්ටුනේ කැම්පස් එකෙන්. දැන් අවුරුදු 4ක් 5කට කිට්ටු දැන් ලැබුණෙන් ගැන සතුටිකට 2015 උපාධිය ගත්තේ අවුරුදු 4ක් බලන් හිටියා. ඇත්තටම ගොඩක් විශ්වාස වෙන්න ඕනේ රජයට. තුනේ 2013 ඉතින් මෙච්චර කාලෙ ගෙදර හිටියා. අද දවසේ පත්වීම ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඒ ගැන මම අඳුරටත් ස්තුතිවන්ත වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අභ්‍යාසලාභීන් 129 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. වියලි කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතට බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. දිස්ත්‍රික 20කට ආසන්න ප්‍රමාණයක වියලි කාලගුණ තත්ත්වයන් පවතිනවා. වැඩිම පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නේ උතුරු පළාතෙන්. යාපනය කිල්නොච්චේ මුලතිව් මන්නාරම සහ වවුනියාව කියන ප්‍රදේශවලින් තමයි. මෙතන අමතර නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක රැසක මෙම තත්ත්වය පවතිනවා. පානීය ජල ගැටළු විසීම සඳහා ආපදා ක්‍රමලාකරණ අමාත්‍යාංශය යටතේ ආපදා ක්‍රමලාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් කටයුතු කරනවා. මෙතන අමතරව දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, රාජ්‍ය ලේකම්තුමන්ලා, ග්‍රාමධාරීවරුන් ඇතුළු සියලු ජල ප්‍රවාහන මණ්ඩලයන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන. පුද්ගලයන් 106කට වැඩිය පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නවා. පුද්ගලයන් 101කට ආසන්න පිරිසක් තමයි මේ පානීය ජල ගැටලුව හේතුවෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔවුන් සඳහා එම ජලය ලබා දීමේ කටයුතු සිදු කරනවා. සීලම ප්‍රතිපාදනයන් ආපදා කරන ලකන අමාත්‍යාංශය මගින් ඉසුක් ලේකම්තුමන්ව අවිත අඛණ්ඩව මේ වෙනුවටත් යොමු කළා තියෙනවා. මිලියන 60කට වැඩි මුදලක් මේ වෙනුවටත් අඛණ්ඩවම එම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කරලා තිබෙනවා.
දිවයිනට පැමිණ සිටින ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා කරිම් අල් ඉසා මහතා කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය හමු වුණා. ජාත්‍යන්තර විද්වතුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු පිරිස විහාර මහදේවී උද්‍යානයේ පැවති රුක්රෝපණ වැඩසටහනකටද සහභාගී වුණා. අනතුරුවයි ජාත්‍යන්තර විද්වතුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා සහ රුසි සේනානායක මහත්මිය අතර හමුව සිදු වුණේ. එම සාකච්ඡාවෙන් පසු පැවති විශේෂ උත්සවය අමතමින් රුසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ ජනතාව තුළ සමගිය වර්ධනය වීම සඳහා ආගමික නියෝජිතයන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි. It is an opportune time that you have chosen to visit our country. This is a time when the promotion of peace, harmony, and interfaith dialogue is of vital importance. Your presence will also be a source of comfort and strength to the Muslim community of Sri Lanka. It is our desire and earnest wish to bring these communities out of this cycle of poverty and deprivation. We look forward to partnering with international organizations such as yours in these endeavors. May I conclude by thanking you on behalf of the residents of Colombo for the donation of $5 million you made yesterday to the victims of the Easter Sunday attack. බස්නාහිර පළාත් ආණ්ඩුකාර AJM මුසම්බිල් පාර්ලිමේන්තු මන්ත්‍රි AHM ෆෞසි යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට නවක ක්‍රීඩකයන් රැසක් හඳුනා ගැනීමට හැකිව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට බිඳුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර ඊයේ පැවති අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 122ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගයි. Sri Lanka against Bangladesh. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසී දින පළමුවෙන් පන්දුර පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කරුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 13ක් වෙත බියදී බිඳ වැටුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් ලබා ගත්තා. හතරවෙනි කරුල්ල වෙනුවෙන් නැඳුණු මැතිව්ස් සහ කුසල් හින්දිස් ලකුණු 101ක සාර්ථක සමත්තාවක් ගොඩනැගුවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභී අබු ඇඳුණු මැතිව්ස් ලකුණු 87යි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කළා. පන්දු යොමුවේදී බංග්ලාදේශ කණ්ඩායමේ ෂෆිල් ඉස්ලාම් සහ සෞම්‍ය සාකර් කඩුලු 3 බැගින් බිඳහළු. පිළිතුරු ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4 ලකුණු 60ක් තුනදී බිඳ වැටුණා. සෞම්‍ය සාකර් ලකුණු 69ක් ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 36ක් අවසානයේ සියලු දිනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි. පන්දු යොමුවේදී දසුන් ශානක කඩුලු 3ක් බිඳ හෙළුවා. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා බවට පත් වූයේ ඇන්ජලෝ මැතිව්ස්. Ruthless outplayed the Bangladeshis in all departments. ක්‍රිකට් දිවියට සමුදුන් මෙරට විශිෂ්ට වේග පන්දු යවන්නෙක වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී සංවිධානය කර තිබුණා. يعني හොඳ සමුගැනීමක් නොලද හුඟක් ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් ඒ සියලු දෙනාටම යම්කිසි මොහොතකදී මොනෑම් හෝ ආකාරයේ උපහාරයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ඔවුන් ලබන ලොකුම ගෞරවය. තරඟයේ නනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කර සිටියා. වර්ල්ඩ් කප් එකකටද අපිට හොඳට කරන්න බැරි වුණා. නැකලට තිබි අපි අන්තිම අවුරුදු කීපේ හොඳට කරපු නැති හින්දා ගොඩක් ප්ලේයර්ස් ලගේ කොන්ෆිඩන්ස් එක අඩු වෙලා තිබ්බේ. නමුත් මම හිතනවා දැන් අපි හොඳට කරන්න ඒ හැමෝගෙම කොන්ෆිඩන්ස් හොඳට තියෙනවා. ඉතින් හෝම් සීරීස් එකක් අපි මේ විදිහට මේ ෆෝම් එකෙම අපි රටින් පිටදිත් ක්‍රීඩා කරන්න ඕනේ. මේ කොන්ෆිඩන්ස් එක මම හිතනවා ගොඩක් හොඳ බූස්ට් එකක් අපේ ප්ලේයර්ස් ලට ඒගොල්ලන්ගේ ගොඩක් අයට රාගු ලකුණු අතර හිටපු නැති කට්ටිය හොඳට පර්ෆෝම් කරා. සවස් 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk